මං අද කතා කරන්න යන්නේ අට ශ්‍රේණිය 21 වෙනි පාඩම කාලය මේ පාඩම පොත බලපුවම නම් ටිකක් අමාරුයි වගේ තමයි හැබැයි බොහොම පුංචි දෙයක් තමයි ඔයාලට හරියට ඔළුවට දාගන්න තියෙන්නේ මම මේ වීඩියෝ එකේදී ඔයාලට මේ පාඩමෙන් එන ගණිත ගැටලු හදන්න පුළුවන් ලේසිම ක්‍රමයේ තමයි කියලා දෙන්නේ ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න ඒ වගේම මම ඔයාලට කියා දෙන ගණන් මගෙත් එක්කලම ඔයාලත් හදන්න. වෙනි පාඩම කාලය. අපි මුලින්ම බලමු අපේ පෘථුවියේ මේ භූමි ප්‍රදේශවල එකම මොහොතක එකම වෙලාවක් පවතින්නේ නැත්තේ ඇයි කියලා. අපි මුලින්ම සරලව බලමු. ඕගොල්ලන්ට මේ මම පෙන්නලා තියෙන්නේ අපේ පෘථුවිය අපේ පහසුව සඳහා වෙන් කරලා තියෙන ආකාරය. එතකොට පෘථුවිය උතුරු පැත්ත උතුරු අර්ධ ගෝලයේ විදිහටත් දකුණු පැත්ත දකුණු අර්ධ ගෝලයේ විදිහටත් හඳුන්වනවා. මේ පෘථුවි කේන්ද්‍රය හරහා මේ මැද්දෙන් ඇදලා තියෙන රේඛාව සමකය කියලා හඳුන්වනවා. එතකොට ඔයාලා දන්නවා අපිට හැමදාම උදේට නැගෙනහිරින් ඉර පායලා හවසට බටහිරින් ඉර බැහැල යනවා කියලා. එතකොට මේ ඒ විදිහට අපිට පේන්න හේතුව තමයි පෘථුවිය භ්‍රමණය වෙන්නේ බටහිර සිට නැගෙනහිරට. ඒ කියන්නේ මෙන්න මේ අතර තමයි භ්‍රමණය සිද්ධ වෙන්නේ. මේ විදිහට භ්‍රමණය සිද්ධ වෙද්දී පෘථුවියේ එක් එක් භූමි ප්‍රදේශවලට එකම මොහොතක වෙනස් වෙලාවල් තමයි සටහන් වෙන්නේ. අපිට අන්තර්ජාතික කටයුතු වලදී ගොඩක් වැදගත් වෙනවා එක රටක ඉඳලා අනිත් රටේ වෙලාව කියන්න පුළුවන් නම්. මෙන්න මේ වගේ අවශ්‍යතාවයන් නිසා මිනිසුන් විසින් හදාගත්තු සම්මතයක් තමයි මෙන්න මේ දේශාංශ රේඛා. ඔයාලට මේ පාඩම මේ අක්ෂාංශ දේශාංශ ඒ දේවල් ගැන කතා කරනවා ඔයාලගේ භූගෝල විද්‍යා පාඩමේදී. එතකොට ඒ කරුණුත් දැනගෙන මේ කාලයේ පාඩමට මේ දේවල් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපි මෙතනදී සරලව කතා කරමු. දැන් මෙතන මේ රතු පාටෙන් ඇඳලා තියෙන රේඛාව තමයි අංශක බිඳුවේ රේඛාව. මේ දේශාංශ ලකුණු කරලා තියෙන්නේ අංශක 15න් 15ට. මේ එංගලන්තයේ ග්‍රිනිච් නගරය හරහා අඳින රේඛාව තමයි අංශක බිඳුව කියලා කියන්නේ. මේකට අපි තව කියනවා ග්‍රිනිච් මධ්‍යන රේඛාව කියලා. මේ අංශක බිඳුවේ රේඛාවේ ඉඳලා නැගෙනහිර පැත්තට අංශක 180ක් දක්වා අපි දේශාංශ රේඛා ඇඳලා තියෙනවා. උත්තර ද්‍රවයේ සිට දක්ෂිණ ද්‍රවයේ දක්වා මේ විදිහට අඳින අර්ධ වෘත්ත වලට තමයි අපි කියන්නේ දේශාංශ කියලා. ඒ වගේම මේ අංශක බිඳුවේ රේඛාවේ ඉඳලා බටහිර පැත්තටත් අංශක 180ක් දක්වා අංශක 15න් 15ට දේශාංශ රේඛා සලකුණු කරනවා. ඒවට අපි කියනවා බටහිර දේශාංශ කියලා. මේ දේශාංශ රේඛාවලට අනුව අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා පෘථුවියේ ඕනෑම තැනක ඉඳලා තවත් තැනක වේලාව ගණනය කරන්න. මෙතෙන්දී මෙන්න මේ ග්‍රිනිච් මධ්‍යන රේඛාව තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. මොකද ඒ හා සාපේක්ෂව තමයි අපි කාලය ගණනය කිරීම කරන්නේ. දැන් මෙතෙන්දී මම කිව්වා නැගෙනහිර පැත්තට අංශක 180ක් තියෙනවා, බටහිර පැත්තට අංශක 180ක් තියෙනවා කියලා. එතකොට ඔයාලා දන්නවා ලක්ෂයක් වටා කෝණ එකතුව අංශක 360ක් කියලා. ඒ නිසා තමයි නැගෙනහිර පැත්තට අංශක 180කුයි බටහිර පැත්තට අංශක 180කුයි තියෙන්නේ. ඒ දෙකේ එකතු අංශක 360ක් වෙනවනේ. එතකොට මේ පෘථිවි ගෝලය අංශක 360ක් භ්‍රමණයේ වෙද්දී තමයි දවසක් ගත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පැය 24ක්. එහෙමනම් අංශක 360ක් භ්‍රමණය වෙන්න පැය 24ක් ගත වෙනවා. එහෙමනම් අපි හිතලා බැලුවොත් එක අංශකයක් භ්‍රමණය වෙන්න ගතවන කාලය කොච්චරද කියලා අපිට පුළුවන් එක මෙන්න මේ විදිහට ගණනය කරන්න. අංශක 1කින් භ්‍රමණය වීමට ගතවන කාලය අපි බලමු. දැන් අංශක 360කින් භ්‍රමණය වීමට ගතවන කාලය අංශක 360ක් භ්‍රමණය වීමට ගතවන කාලය
අංශක 360ක් භ්‍රමණය වීමට ගතවන කාලය තමයි පැය 24ක්. පැය 24ක් කියලා කියන්නේ මිනිත්තු වලින් නම් මේ ගාන 60න් වැඩි කරාම එන උත්තරේ. ඒ කියන්නේ 24 වැඩි කරන්න ඕනේ 60න්. ඊළඟට මම බලනවා මට ඕනේ දැන් අංශක 1කින් භ්‍රමණය වීමට ගතවන කාලය හොයන්නනේ. එහෙමනම් අංශක 1කින් භ්‍රමණය වීමට ගතවන කාලය මේ තියෙන්නේ අංශක 360කට. එහෙනම් මම මොකද කරන්න ඕනේ? මේ තියෙන සංඛ්‍යාව බෙදන්න ඕනේ අංශක 360ෙන්. එතකොට මට එනවා 1 අංශකයක් සඳහා ගතවන කාලය. 60ෙන් බෙදන්න පුළුවන්. මෙතනට 1යි, මෙතනට 60 වරක්, 60 ඒවා යනවා 6. ඊළඟට 6 වරක් 1යි, 6 වරක් 4යි. එහෙමනම් අංශක 1ක් භ්‍රමණය වෙන්න ගතවන කාලය මිනිත්තු 4යි. දැන් මම කිව්ව ඔයාලට දේශාංශ රේඛා සලකුණු කරලා තියෙන්නේ අංශක 15න් 15ට කියලා. එහෙමනම් අංශක 1ක් භ්‍රමණය වීමට ගතවන කාලය මිනිත්තු 4යි කියලා අපි හොයාගත්තනේ. දැන් අපි බලමු අංශක 15කින් භ්‍රමණය වීමට ගතවන කාලය. ඒ කියන්නේ එක දේශාංශ රේඛාවක් ඉඳලා ඊළඟ දේශාංශ රේඛාවට ගතවන කාලය. එහෙමනම් අංශක 15ක් භ්‍රමණය වීමට ගතවන කාලය මොකද කරන්න ඕනේ? මේ මිනිත්තු 4 ගුණ කරන්න ඕනේ මේ තියෙන එක අංශකයකටනේ. මේ මිනිත්තු 4 යන්නේ අංශක 1කට. එහෙනම් ඒ වගේ ඒවා 15ක්. ඒ කියන්නේ මිනිත්තු 60ක්. මිනිත්තු 60ක් කියලා කියන්නේ පැය 1ක්. ඔන්න අපි දැන් හොයාගත්ත එක දේශාංශ රේඛාවක ඉඳලා ඊළඟ දේශාංශ රේඛාවට යන්න ගතවන කාලය කොච්චරක් කියලාද? මෙන්න මේ කාල සීමාව පැය 1ක් කියලා. දැන් මේ ඇඳලා තියෙන්නේ මේ තියෙන දේශාංශ රේඛා. දැන් මේ තියෙන්නේ මේ උත්තර ද්‍රවයේ ඉඳලා දක්ෂිණ ද්‍රවයේ දක්වා අඳින ලද මනක්කල්පිත රේඛා නෙමේ දේශාංශ කියලා අපි කියන්නේ. අපි මේ දේශාංශ රේඛා මේ පෘථිවි ගෝලයේදී ඇඳලා පෙන්නන්නේ මේ විදිහට වක්‍ර රේඛා වගේ තමයි අඳින්නේ. එතකොට මේකම තමයි මේ දිගෑරලා ඇඳලා පෙන්නලා තියෙන්නේ. අපි මේක දිගෑරියොත් මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේන්නේ. මේ තියෙන්නේ ග්‍රිනිච් මධ්‍යන රේඛාව. මේක පදනම් කරගෙන තමයි අපි තවත් තැනක වෙලාව ගණනය කරන්නේ. මේක පදනම් කරගෙන අපි මේ දේ කරන නිසා අපි මේ ග්‍රිනිච් මධ්‍යන රේඛාව ආශ්‍රිතව අංශක 15ක ප්‍රමාණය මේ කාල කලාපය මෙන්න මේ තියෙන කලාපය කාල කලාපයේ බිඳුව කියලා තමයි සලකන්නේ. එතකොට මෙතන ඉඳලා ඉතුරු අංශක 15 යන්න මෙන්න මෙතන ඉඳන් බලන්නකෝ. මේ තියෙන අංශක 7මාරනේ, මෙතනත් 7මාර. ඒ කියන්නේ මේ අතර ප්‍රමාණය තමයි අංශක 15ක් තියෙන්නේ. ඊළඟට මේ 7මාරේ ඉඳලා මෙන්න මෙතනට, ඒ කියන්නේ මෙතනත් මෙන්න මේ රේඛාව, ඒ කියන්නේ මෙන්න මේ රේඛාව, ඒ දක්වාත් අංශක 15ක් තියෙනවා. ඒ අංශක 15ටත් පැයක් ගත වෙනවා. ඉතුරු අංශක 15ට තව පැයක්. ඔන්න ඔය විදිහට තමයි මේ කාල කලාප වෙන් කරලා තියෙන්නේ. එතකොට මේ හැම කලාපයකම පැයක වෙනසක් තමයි තියෙන්නේ. නැගෙනහිර පැත්තට ධන විදිහටත්, බටහිර පැත්තට ඍණ විදිහටත් තමයි අපි මේ කාල කලාප ලකුණු කරන්නේ. මේ තියෙන්නේ නැගෙනහිර දේශාංශ, මේ තියෙන්නේ බටහිර දේශාංශ. දැන් අපි මේ දේශාංශ රේඛා ලියලා පෙන්නදි ලියන්නේ මෙන්න මේ විදිහට. අංශක ගානත් එක්කලා නැගෙනහිර දේශාංශ නම් ඊ අකුර දානවා, බටහිර දේශාංශ නම් වෙස්ට් කියන W අකුර දානවා. ඊළඟට මම කිව්වනේ මේ දේශාංශ රේඛා අංශක 180 දක්වා යනවා කියලා. මේ තියෙන්නේ ඒ විදිහට ගිහිල්ලා මේ සම්බන්ධ වෙන තැන. අර මම කලින් පෙන්නපු
देशांश रेखा अंशक 180 දක්වා ආපුහම අංශක 120 135 150 ওই විදිහට මේ තියෙන අංශක 180 දක්වා ඇවිල්ලා මේ පැත්තත් එහෙමයි මේ නැගෙනහිර දේශාංශ අංශක 180 දක්වා ඇවිල්ලා මේ සම්බන්ධ වෙන තැනට අපි කියනවා ජාත්‍යන්තර දින රේඛාව කියලා මෙතෙන්දි කාල කලාපය මේ ඍණ පැත්තෙන් ඇවිල්ලා ඍණ 12 සම්බන්ධ වෙනවා ධන පැත්තෙන් ධන 12 සම්බන්ධ වෙනවා එතකොට මේ පෘථුවි ගෝලය බෙදලා තියෙනවා කාල කලාප 24කට ඍණ විදිහට ගත්තාම කොටස් 12යි ධන පැත්තෙන් ගත්තාම කොටස් 12යි ඔක්කොම තියෙනවා 24ක් ওই විදිහට තමයි එතකොට මේ දේශාංශ රේඛා ලකුණු කිරීමෙන් කාල කලාප වෙන් කරලා තියෙන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති මේ හැම කාල කලාපයකම අංශක 15ක් තමයි මේ තියෙන්නේ මේ අංශක 120 සැලකුවොත් 120 ඉඳලා මෙතනට තියෙනවා අංශක 7මාරක් මේ පැතරත් අංශක 7මාරක් තියෙනවා එතකොට මේ මුළු ප්‍රමාණය අංශක 15යි මෙතනත් එහෙමයි අංශක 135 ඉඳලා මේ පැතර 7මාරක් තියෙනවා මේ පැතර 7මාරක් තියෙනවා මේ මැද කොටස තමයි අංශක 15ක් වෙන්නේ එතකොට මේ ඇඳලා තියෙන්නේ අංශක 15න් 15ට රේඛා අංශකයක් ගමන් කිරීමේදී ගතවන කාලය මිනිත්තු 4ක් නම් අංශක 15කට පැයක් ගත වෙනවා. ඒ නිසා තමයි මේ විදිහට 8 9 10 11 කියලා අගේ වැඩි වෙලා තියෙන්නේ. පැයෙන් පැය වැඩි වෙලා. දැන් ඔන්න මෙතෙන්දි මම ඔයාලට පෙන්නලා තියෙනවා අර මම කියපු ග්‍රිනිච් මධ්‍යන වේලාව කියන්නේ මොකක්ද කියලා. මේ තියෙන්නේ ඒ ග්‍රිනිච් මධ්‍යන රේඛාව ඇඳලා තියෙන විදිහ. මේ ග්‍රිනිච් මධ්‍යන රේඛාව අපි අඳින්නේ එංගලන්තයේ ග්‍රිනිච් නගරය හරහා ග්‍රිනිච් මධ්‍යන රේඛාව අඩංගු වන කාල කලාපය අපි හඳුන්වන්නේ බිඳුව කියලා. ඒකට සාපේක්ෂව තමයි නැගෙනහිර සහ බටහිර දේශාංශ වලට අදාළව අපි අනෙකුත් රටවල් වල වේලාව කියන්නේ. එතකොට මේ ග්‍රිනිච් මධ්‍යන රේඛාව වැදගත් වෙනවා තවත් ස්ථානයක වේලාව කියන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට දැන් අපි ගත්තොත් වෙනත් ස්ථානයක වේලාව දේශාංශයට අනුව ගණනය කරන එකට අපි කියනවා ස්ථානීය වේලාව කියලා. මේ තියෙන්නේ ස්ථානීය වේලාව. ස්ථානීය වේලාව කියලා කිව්වේ එතකොට ග්‍රිනිච් මධ්‍යන වේලාව පදනම් කරගෙන ස්ථානයක එම ස්ථානයේ දේශාංශයට අනුව ගණනය කරන කාලය. අපි උදාහරණයක් හදලා බලමු. දැන් මොන මේ උදාහරණයට අනුව ශ්‍රී ලංකාව පිළිබඳ තියෙන නැගෙනහිර දේශාංශ 80යි. ග්‍රිනිච් වේලාව පෙරවරු 6යි නම් ඒ වෙනකොට ශ්‍රී ලංකාවේ වේලාව තමයි දැන් මම මේ හොයලා පෙන්වන්න හදන්නේ. මං කලින් කියා දුන්නා අංශක 1ක් භ්‍රමණය වෙන්න ගතවන කාලය මිනිත්තු 4යි කියලා. එහෙමනම් අපි මේ දේශාංශ රේඛා අඳින්නේ අංශක 15න් 15ටනේ. එහෙනම් අංශක 15ක් භ්‍රමණය වෙන්න ගතවන කාලය මිනිත්තු 4 ඒවා 15ක්. ඒ කියන්නේ පැය 1ක්. මිනිත්තු 60ක්නේ. මිනිත්තු 60ක් කියලා කියන්නේ පැය 1ක්. 4 වරක් 15 60යි. ඒ කියන්නේ මිනිත්තු, ඒ කියන්නේ පැය වලින් නම් 1යි. එතකොට මෙන්න මේක වුමනා වෙනවා මේ ගාන හදද්දී. එහෙමනම් දේශාංශ 15කට කාල පරතරය පැය 1ක්. ඒකනේ මම මේ මෙතන හොයලා පෙන්නුවේ. දේශාංශ 15කට කාල පරතරය පැය 1ක්. එහෙමනම් අපි හොයන්න ඕනේ දැන් දේශාංශ 80කට. දේශාංශ 80කට කාල පරතරය කොච්චරද කියලා. 15කට පැය 1ක් නම් මෙතන තියෙන්නේ පැය. 15කට පැය 1ක් නම් 80කට. මෙතන ඕගොල්ලෝ බෙදලා බැලුවාම එනවා පැය 5යි 3න් 1යි කියලා. පැය 5යි 3න් 1යි. ඔයාලා බෙදලා බලපුවාම ওই විදිහට තමයි එන්නේ. එතකොට පැය 5කුයි පැය 3න් 1ක් කියලා කියන්නේ මිනිත්තු 60කින් 3න් 1ක්. 60 3න් බෙදුනහම කීයයිද? 63න් බෙදුනහම කීයයිද? මිනිත්තු 20යිනේ. එහෙමනම් මෙතන ඉන්නේ පැය 5කුත් තවත් මිනිත්තු 20ක කාල පරතරයක් තමයි වෙනස් වෙන්නේ.
දැන් මෙතන කියනෝනේ ශ්‍රී ලංකාව තියෙන නැගෙනහිර කියලා නැගෙනහිර දේශාංශ 80 කියලා නැගෙනහිර පැත්තට නම් ඔයාලා මේ එන කාලපරතරය එකතු කරන්න ඕනේ බටහිර උනා නම් අඩු කරන්න ඕනේ නැගෙනහිර පැත්තට තියෙන දේශාංශ වලදී අපි හැම වෙලේම කරන්නේ එකතු කරන එක බටහිර පැත්තට කරන්නේ අඩු කරන එක එහෙමනම් මේ කාලපරතරය අපි මේ ග්‍රිනිච් වෙලාවට එකතු කරන්නයි ඕනේ එතකොට එනවා අපිට ශ්‍රී ලංකාවේ වෙලාව එසේනම් ශ්‍රී ලංකාවේ වේලාව අපි මේ පෙරවරු 6යි කියලා කියන එකට එකතු කරනවා පැය 5යි මිනිත්තු 20ක්. එතකොට එනවා වේලාව පෙරවරු 11යි 20යි. මෙන්න මේ විදිහට එතකොට ඔයාලට උත්තරේ හොයාගන්න පුළුවන්. දැන් මෙහෙම බලාගෙන යද්දී මේ දේශාංශ රේඛාවලට අනුව වෙලාව වෙනස් වෙන නිසා විශාල භූමි ප්‍රදේශයකදී තැනින් තැනට වෙලාව වෙනස් වෙනවා. අපේ රටේ වුණත් කොළඹ තියෙන වෙලාව නෙමෙයි මේ විදිහට ගත්තොත් මඩකලපුවේ තියෙන්නේ. එතකොට ඒක ප්‍රශ්නයක් නේ. තත්ත්වය මඟහරව ගන්න තමයි පෘථිවි පෘෂ්ඨය කාල කලාපවලට අපි වෙන් කරන්නේ. දැන් බලමු අපි කාල කලාප කියන්නේ මොනවද කියලා. මේ අර කලින් පෙන්නුව මේ දේශාංශ රේඛා මම කිව්වා අංශක 15න් 15ට තමයි තියෙන්නේ කියලා. එතකොට මම තවත් ඔයාලට කිව්වා මේ අංශක 15ක් තුලදී පැයක වෙනසක් තමයි තියෙන්නේ. එතකොට මේ අපි ලකුණු කරේ මේ මුළු අංශක 15ේ අංශක 15කින් පෙන්නලා තියෙන මේ හැම දේශාංශ රේඛා දෙකක් අතරම පැයක වෙනස තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන වෙනස මේ මුළු ප්‍රදේශයටම එකමගියක්. අන්න ඒ විදිහට ස්ථානීය වේලාව නගරයෙන් නගරයට වෙනස් වෙන නිසා තමයි මේ කාල කලාප හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ කාල කලාපයේ තුල තියෙන්නේ එක වේලාවක්. ඊළඟට ඊළඟ කාල කලාපයට ගියපුවාම මීට වඩා පැයකින් වෙනස් වෙලා තියෙනවා. හැබැයි මේ මුළු කලාපය තුලම තියෙන්නේ එකම වේලාවක්. මේ අනුව ශ්‍රී ලංකාව ගත්තොත් මෙන්න මේ අපේ රට තියෙන්නේ කාල කලාපය පහ කියන කොටසේ. හැබැයි අපි චූටි රටක්නේ ජාත්‍යන්තර සම්බන්ධතාවලදී අපි කටයුතු කරන්නේ මේ ඉන්දියාවේ තියෙන කාල කලාපයට අනුව. ඉන්දියාවේ කාල කලාපයේ ධන 5 ධන 6 අතර තියෙන නිසා කාල කලාපයේ ධන 5 මාර විදිහට ඉන්දියාව සලකනවා. එතකොට ඉන්දියාවේ ධන 5 මාර නිසා අපේ රටත් කාල කලාපයේ ධන 5 මාර කියලා තමයි අපි ගණනය කිරීමලදී යොදාගන්නේ. එතකොට තවම මෙතෙන්දී මේ ග්‍රිනිච් මධ්‍යන රේඛාවට අමතරව ඔයාලට තවත් රේඛාවක් තියෙනවා කියා දෙන්න. ඒක තමයි මෙන්න මේ තියෙන ජාත්‍යන්තර දින රේඛාව. දැන් මේ ග්‍රිනිච් මධ්‍යන රේඛාව තියෙන අංශක බිඳුවේදීනේ ජාත්‍යන්තර දින රේඛාව තියෙන්නේ අංශක 180 දී. එතකොට නැගෙනහිර දේශාංශ අංශක 180යි බටහිර දේශාංශ අංශක 180යි හමු වෙන ස්ථානයේ තමයි ජාත්‍යන්තර දින රේඛාව කියලා අපි සලකන්නේ. ජාත්‍යන්තර දින රේඛාව අපි ගොඩබිම හරහා නොවැටෙන්න තමයි ඇඳලා තියෙන්නේ. එහෙම අඳින්න හේතුව තමයි මේ අංශක 180 දේශාංශය හරහා දන 12 රින 12 කියලා කාල කලාප වේලාවන් පැය 24කින් වෙනස් වෙනවා. එහෙම වුණාම ඒක ගොඩබිම කරහා වැටිලා තිබුණොත් එකම රටක රේඛාව දෙපැත්තේ දින දෙකක් තමයි තියෙන්නේ. එන්න ඒ ප්‍රශ්නේ මඟහරව ගන්න තමයි බොහෝ දුරට මේක ගොඩබිම මඟ හැරලා මුහුදු සීමාව හරහා වැටෙන විදිහට ඇඳලා තියෙන්නේ. තව දෙයක් තමයි මේ ජාත්‍යන්තර දින රේඛාවේ නැගෙනහිර ඉඳලා දින රේඛාවෙන් බටහිරට යන කෙනෙකුට සම්පූර්ණ දවසක් වැඩිපුර ලැබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර දින රේඛාවෙන් විරුද්ධ පැත්තට ගමන් කරන කෙනෙකුට සම්පූර්ණ දවසක් අහිමි වෙනවා. ඔයාලට මේ රූප සටහන දිහා බලපුවම පේනවා පෘථුවිය කැරකෙන්නේ බටහිර සිට නැගෙනහිර දිශාවට නිසා මේ ඉන්ටර්නැෂනල් ඩේට් ලයින් එක. ඒ කියන්නේ ජාත්‍යන්තර දින රේඛාව හරහා බටහිර සිට නැගෙනහිර දිශාවට යන කෙනෙකුට දවසක් අහිමි වෙනවා. ඒ වගේම
නැගෙනහිර දිශාවේ ඉඳලා බටහිර දිශාවට ගමන් කරන කෙනෙකුට මේ දින රේඛාව හරහා නැගෙනහිර ඉඳලා බටහිර දිශාවට ගමන් කරන කෙනෙකුට දිනයක් එකතු වෙනවා. එතකොට මේ පෘථුවියේ බටහිර සිට නැගෙනහිර දිශාවට සිදුවන භ්‍රමණය නිසා තමයි මේ විදිහට ජාත්‍යන්තර දින රේඛාව ඔස්සේ දිනයක් අඩු හෝ වැඩි වීම සිද්ධ වෙන්නේ. දැන් මෙතන මේ මම පෙන්වලා තියෙන්නේ ග්‍රිනිච් නගරයේ වෙලාව මධ්‍යාහ්න 12 වෙනකොට එක එක නගරයේ තියෙන වෙලාවල්. එතකොට ග්‍රිනිච් වෙලාව 12යි නම් කාල කලාපයේ බිඳුවට නම් අයිති. එතකොට ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ තියෙන්නේ මේ ග්‍රිනිච් වෙලාවම තමයි. මේක එංගලන්තයේ ලන්ඩන් නුවරනේ. එතකොට ඒ වෙලාව කාල කලාපයේ බිඳුවම නිසා වෙලාව 12ම තමයි. ඊළඟ බංගලාදේශයේ ඩකාගනුවරට ගියහම කාල කලාපයේ දන 6 නිසා මේ තියෙන දන අගයක් එහෙනම් 12ට එකතු වෙන්නයි ඕනේ. ඒ කියන්නේ 18යි. ඔය විදිහට ලෙබනනයේ දන 2 කාල කලාපයේ තියෙන නිසා 12ට 2ක් එකතු වුණා 14යි. ඒ විදිහට තමයි ග්‍රිනිච් වෙලාවට අනුව අපි AA රටේ වෙලාව ගණනය කරන්නේ. ඒ වගේම ඍණ අගයක් වුණොත් ඔයාලා කරන්න ඕනේ 12ෙන් අඩු කරන එක. ඉතින් 12ෙන් 8ක් අඩු වුණා කියන්නේ එතකොට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වල වෙලාව වෙන්නේ පාන්දර 4යි. දැන් අපි බලමු මේ ඉගෙනගත්තු කරුණු අනුව ගැටලුවක් දුන්නහම විසඳන්නේ කොහොමද කියලා. ඕන දැන් මෙතන වෙලාව දීලා තියෙනවා ග්‍රිනිච් වෙලාව සඳුදා 5:24. ලංකාවේ සම්මත වෙලාව ගණනය කරන්න කියනවා. එතකොට මෙතෙන්දී අපි දැනගෙන තියෙන්න ඕනේ ශ්‍රී ලංකාව අයිති කාල කලාපයේ මොකද්ද කියලා. ලංකාව අයිති කාල කලාපයේ මතකද දැන් ඕගොල්ලන්ට? කාල කලාපයේ තමයි 5:05. කාල කලාපයේ 5:00 මේක දන 5:00 මොකද නැගෙනහිර දේශාංශවලින් පිටිහිටන්නේ. ඒ නිසා දන 5:00 කාල කලාපයේ. දැන් අපි මෙතෙන්දී අපිට පහසුයි මේ වගේ ගානකදී සංඛ්‍යා රේඛාවක් භාවිත කරලා මේ දීලා තියෙන දත්ත ලකුණු කරන එක. අපිට පුළුවන් ග්‍රිනිච් වෙලාව දේශාංශ බිඳුවනේ. එතකොට අපි මෙතෙන්දී කාල කලාපයේ බිඳුව කියලා දාලා වෙලාව ලියා ගන්නවා. 5:24 කියන්නේ පැය 24 වරලෝසු වෙලාවෙන් 15:24. සාමාන්‍යයෙන් මේ ගණනය කිරීම වලදී අපි කාලය පැය 24 වරලෝසුවෙන් තියාගෙන ගණනය කරන එක ලේසි. එතකොට මොකද වරදීන්නේ නැහැ. නැත්තම් සමහරක් වෙලාවල් වලදී අපිට කාලය ගණනය කිරීම පැටලෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලෙම දෙන වෙලාව පැය 24න් ලියා ගන්න. එතකොට 5:24 කියන්නේ 12ක් එකතු කරපුවාම 15:24. මේ තියෙන්නේ සඳුදා. ඊළඟට දන 5:00 ශ්‍රී ලංකාව තියෙන්නේ. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ කොටු රූල් පොතේ නම් කොටු ගණන් කරලා කොටු 5:00 ගණන් කරලා දන 5:00 කියලා දාගන්න. දැන් කොටු 5:00 දුරින් තමයි ඕගොල්ලෝ මේ ලකුණු කිරීම කරන්නේ. දන 5:00. එන් තියෙන එතකොට ශ්‍රී ලංකාව. මෙතන වෙලාව තමයි දැන් මේ අහන්නේ. මේ තියෙන්නේ ග්‍රිනිච් වෙලාව. ඔය විදිහට ගාන දීලා තියෙන දත්තයන් ටික සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරගත්තාම ඕගලන්ට ගාන විසඳ ගන්න පහසුයි. දැන් බලන්න ඕනේ ග්‍රිනිච් වෙලාව 15:24 වෙද්දි දන 5:00 කාල කලාපයේ පිහිටි ලංකාවේ වෙලාව. දැන් මම කිව්වා දන 5:00 නම් අපි මේ ග්‍රිනිච් කියන අපි මේ ග්‍රිනිච් වෙලාවට පැය 5:00ක් එකතු කරන්න ඕනේ. එහෙමනම් 15:24ට එකතු කරනවා පැය 5:30. එතකොට ඔයාලට උත්තරේ එනවා මිනිත්තු 54යි මෙතන 20යි. 20:54 කියන්නේ එතකොට ලංකාවේ වෙලාව වෙන්නේ අපි පැය 12 වරලෝසුවට හරවලා තිබ්බොත් 5:08:54. එතකොට දවස වෙනස් වෙලාද? මේ තියෙන්නේ සඳුදා හවස 15:24 කියේ සඳුදා 5:03:24. දවස වෙනස් වෙලා නැහැ. එදා දවසේම සඳුදා 5:08:54 තමයි ශ්‍රී ලංකාවේ වෙලාව වෙන්නේ.
මේ විදිහට ගණනය කිරීම තමයි ඔයාලට පහසුම ක්‍රමය වෙන්නේ. අපි තව ගණනක් බලමු. ඔන්න මෙතෙන්දී රිනිච් වෙලාව සඳුදා පස්වරු 3:24 ලු. එතකොට අහනවා බටහිර ඉන්දිය කොදෙව් දූපත් හිනිඩැඩ් නගරයේ වෙලාව. ට්‍රිනිඩැඩ් නගරයේ පිහිටලා තියෙන කාල කලාපය ඔයාලට දෙනවා රින 4යි කියලා. දැන් ඔන්න අර කලින් වගේම මම මේ දීලා තියෙන දත්තයන් සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කර ගන්නවා. ග්‍රිනිච් කියුවාම බිඳුව සඳුදා පස්වරු 3:24 කියන්නේ 15:24. ඊළඟට ට්‍රිනිඩැඩ් එහෙමනම් මම යන්න ඕනේ රින පැත්තට. මේ ඍණ පැත්තෙන් තමයි ලකුණු වෙන්නේ සංඛ්‍යා රේඛා මේ පැත්ත දනනේ ඍණ පැත්තෙන් මම ලකුණු කරනවා කොටු 4ක් ගණන් කරලා මෙන්න මෙතන ඍණ 4 මේ තමයි ට්‍රිනිඩැඩ් මම මෙතන නගරයේ වෙලාව තමයි ගණනය කරන්න ඕනේ එහෙමනම් මේ තියෙන වෙලාවට වඩා කොච්චරක් අඩුයිද පැය 4ක් අඩුයි පැය 4ක් අඩුවෙන් තමයි මේ නගරයේ වෙලාව තියෙන්නේ එහෙමනම් මම කරන්න ඕනේ මේ 15:24 න් අඩු කරනවා පැය 4ක්. හරිම පහසුයි. 15න් 4ක් අඩු වුණාම 11යි. එතකොට දවස වෙනස් වෙලා නැහැ. මේ තියෙන්නේ සඳුදා පෙරවරු 11:24. අපි තවත් ගානකට යමු. දැන් ඔන්න මේ ගානේදී විශේෂත්වයක් දීලා විශේෂත්වයක් තියෙනවා. ඕගොල්ලන්ට දිනයක් සඳහන් කරලා තියෙනවා 2017 8:15 දින ලංකාවේ වෙලාව පෙරවරු 1:15 වෙනකොට චිලි රටේ වෙලාව ගණනය කරන්න කියලා. දැන් මෙතෙන්දි ගානේ වෙනස තමයි ඕගොල්ලන්ට ග්‍රිනිච් නගරයේ වෙලාව දීලා නැහැ. දැන් අපි බලමු මේ වගේ ගානක් කොහොමද විසඳගන්නේ කියලා. කලින් වගේම අපි මේ දීලා තියෙන දත්තයන් සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරගන්නවා. ලංකාව ලංකාව තියෙන ධන පහමාරනේ මම මෙන්න මේ හරයෙන් බිඳුව කියලා ලකුණු කරලා කොටු පහමාරක් ගණන් කරලා ඔයාලා ලකුණු කරන්න ඕනේ ධන පහමාර මේ තියෙන්නේ ලංකාව මෙතන තියෙන්නේ ග්‍රිනිච් අපි දන්නේ ග්‍රිනිච් වල වෙලාව හැබැයි අපි බිඳුව කියලා ලකුණු කරා ඔයාලා කොටු ගාන ගණන් කරලා ලකුණු කරන්නේ එතකොට ඔයාලට මේ කාලපරතරය හරියට කාලපරතරය ගැන අදහස හරියටම ඔලුවට ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා කොටු රූල් පොතේ කොටු ගණන් කරලා ලකුණු කරගන්න. ධන පහමාර තමයි ලංකාව තියෙන්නේ. ඊළඟට අපිට දෙනවා ලංකාවේ දිනය සහ වේලාව 2017 8:15 පෙරවරු 1:15නේ. අපිට වේලාව ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පැය 24 ඔරලෝසුවෙන් පෙරවරු 1:15. අහනවා චිලි රටේ වෙලාව චිලි තියෙන්නේ මෙතන ඉඳලා කොටු පහක් මේ වම් පැත්තට එහෙමනම් මම කොටු පහක් ගණන් කරලා මෙතන දානවා ඍණ 5යි කියලා මේ තියෙන්නේ චිලි දැන් ඔයාලා හොයන්න ඕනේ මෙන්න මෙතන දිනය සහ වෙලාව දැන් කරන්නේ මෙහෙමයි ඔයාලා බලන්න මෙන්න මේ සම්පූර්ණ කාලපරතරය කොච්චරද කියලා සම්පූර්ණ කාලපරතරය බැලුවොත් මේ පැත්තට තියෙනවා කොටු පහමාරක් මෙතන තියෙනවා කොටු පහ එහෙනම් ඔක්කොම කොටු ගාන මේ ලංකාවේ ඉඳලා චිලි වලට කාලපරතරයේ වෙනස තියෙනවා ඔයාලා කොටු ගණන් කරලා ගත්තොත් කොටු 10 මාරක් ඒ කියන්නේ කාලය පැය 10 මාරක වෙනසක් තියෙනවා එතකොට මම එකතු කරනවද අඩු කරනවද කියන එක හොයාගන්නේ මගේ මේ වෙලාව වෙන්න ඕනි ඍණ පැත්තරනේ එහෙනම් මම දැන් පැය 10 මාරක් මේ තියෙන වෙලාවෙන් අඩු කරන්නයි ඕනේ. දැන් සමහරක් වෙලේට අපිට දිනේ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ලියන්නේ මේක පැය 10 මාර අඩු කරද්දී අපි ගාන ලියාගන්නේ මෙන්න මේ විදිහට. අවුරුදු මාස දින පැය මිනිත්තු ඔය විදිහට සම්පූර්ණ දිනය සහ වේලාව ඇතුළත් වෙන විදිහට දාගන්න ඕනේ 2017 8 වෙනි මාසේ 15 වෙනිදා පැය 1:15 මේකෙන් අඩු කරන්න ඕනේ මම පැය 10 මාරක් අඩු කරන්නයි ඕනේ
දැන් බලමු 15න් 30 අඩු කරන්න බෑ මම මෙහෙන් ගෙනියන්න ඕනේ. එතකොට ගෙනිච්චාම එනවා මෙතන 60යි 15යි 75. අඩු කරාම එනවා මිනිත්තු 45ක්. දැන් මෙතන පැය පැත්තේ නැහැනේ. මම දිනයක් ගෙනියන්න ඕනේ. ගෙනිච්චාම එනවා 24ක්. 24න් 10ක් ගියා කියන්නේ 14යි. මෙතනින් දැන් එක දිනයක් මෙහාට ගෙනිච්චානේ. ඒ නිසා මෙතන තියෙන්නේ 14 වෙනිදා. මාසේ නම් වෙනස් වෙන්නේ නැහැ. අවුරුද්ද වෙනස් වෙන්නේත් නැහැ. දැන් අපි බැලුවොත් මේ තියෙන්නේ චිලි රටේ වෙලාව සහ දිනේ 2017 8 වෙනි මාසේ 14 වෙනිදා 14:45. 14:45 කියලා කියන්නේ 5:45. තව අපි මේ ජාතියෙම ගානක් බලමු. දැන් උන්න අපි බලමු මේ ගාන. දැන් මේ ගානේ වෙනසක් තියෙනවා. මෙතනදී දීලා තියෙන්නේ මේ ධන කාල කලාපයට අයිති නගරය. දැන් මෙතනදී අපි මේ දීලා තියෙන දත්ත සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරද්දී පොඩි වෙනසක් තියෙනවා. අපි මුලින්ම ලකුණු කරනවා ධන පහමාර. මේ ධන පහමාර කියන්නේ එතකොට ලංකාව. ලංකාවේ වෙලාව වෙන්නේ 2017යි 8යි 15 වෙනිදා පස්වරු 9යි කාලා කියන්නේ 12යි 9යි 21යි 15. ඊළඟට දැන් අර කලින් වතාවේ වගේ අපි බිඳුව කියන කාල කලාපය හරහා නෙමෙයි යන්නේ. අපි ලකුණු කරන්න ඕනේ මෙතන ඉඳලා ධන 10 කාල කලාපේ. මෙතන ඉඳලා ධන 10කට යන්න නම් පහ මාරේ ඉඳලා අපි කොටු ගණන් කරලා 10 වෙන්නේ කොතනද කියලා හොයාගන්න. ධන 10 කියලා එතකොට ඔයාලට ලැබෙන්නේ කොටු කීයක් ගිහිල්ලාද කියලා තමයි ඔයාලා මෙතෙන්දි හොයන්න ඕනේ. මේ තියෙන එතකොට සිඩ්නි නගරේ. මේ විදිහට ඔයාලා ගණන් කරලා ඇන්දොත් ඔයාලට කොටු කීයක් එනවද මේ අතර පරතරයේ? ඔයාලට එනවා කොටු 4.5ක්. මෙන්න මේ අතර පරතරයේ කොටු 4.5ක් ගියාම තමයි ඔයාලට ධන 10 කියලා ලැබෙන්නේ. ඒ කියන්නේ මේ දෙන්න අතර කාල කලාපයේ වෙනස ධන 4.5ක්. එහෙමනම් ඔයාලා මේ තියෙන වෙලාවට එකතු කරන්න ඕනේ කාලය ධන 4.5ක්. මේ ප්‍රමාණය ඔයාලා මේකට එකතු කරන්නයි ඕනේ. ඒ නිසා මම ලියනවා අවුරුදු මාස දින පැය මිනිත්තු. අවුරුද්ද තමයි 2017 8යි 15 දිනය. පැය 21යි 15. එතකොට මේකට මම පැය 4.5ක් එකතු කරන්නයි යන්නේ. 4යි මිනිත්තු 30යි මේක එකතු කරනවා. මෙතන එනවා මිනිත්තු 45යි. මෙතන එනවා එකතු කරාම 25යි කියලා. දැන් 25ක් තියන්න බෑනේ. මම මෙතනින් දවසක් අයින් කරනවා. මේ අයින් කරන දවස මෙතනට එකක් විදිහට එකතු වෙනවා. මෙතන ඉතුරු වුණේ 1යි. මේක මෙතනට ආපු නිසා 16 වෙනිදා මේ 8 වෙනි මාසේ 2017. එහෙමනම් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වෙලාව වෙන්නේ 2017 8 වෙනි මාසේ 16 වෙනිදා පාන්දර 1:45. ඒ කියන්නේ පෙරවරු 1:45. ඔයාලට තේරුණා නේද වෙනස? මෙතෙන්දි මේ බිඳුව හරහා නෙමෙයි යන්නේ. ධන පහමාරේ ඉඳලා ධන 10 දක්වා තියෙන වෙනසයි ඔයාලා හොයන්න ඕනේ. මම කොටු ගණන් කරලා ගන්න කියලා කිව්වේ මේ වෙනස හොයාගන්න ලේසි වෙන්න. ධන පහමාර කියලා ලකුණු කරලා එතන ඉඳලා ගණන් කරන්න කොටු 10 ලැබෙන්නේ කීයද කියලා. 10 ලැබෙන්නේ කොටු 4.5ක් ගියාට පස්සේ. එහෙනම් මේ කාල කලාප දෙක අතර වෙනස පැය 4.5ක්. මේ පැය 4.5 මේ තියෙන දිනය සහ වෙලාවට එකතු කරනවා. එතකොට එහෙමනම් ඔයාලට පිළිතුරු වෙනවා මෙන්න මේ විදිහට 16 වෙනිදා පෙරවරු 1:45 කියලා. දැන් මං හිතනවා ඔයාලට මේ වගේ ගානක් දුන්නාම හදාගන්න පහසුයි කියලා. අපි බලමු මේ ගානත්. ඔන්න පළවෙනි කොටස මං හදන්න හදන්නේ. දැන් ඔයාලා උත්සාහ කරන්න මම ගාන හදන්න කලින් වීඩියෝ එක නතර කරලා ඔයාලා ගාන හදන්න. හදලා ඉවර වෙලා බලන්න ගාන හරිද කියලා. දැන් මෙතන තියෙන ධන 7 කාල කලාපේ බැංකොක් නගරයේ වෙලාව. අහන්නේ ධන 12 කාල කලාපේ
නවසීලන්තයේ ඕක්ලන් නගරයේ වෙලාව. එහෙමනම් මම උන සංඛ්‍යා රේඛාව ලකුණු කරා දන 7 ලකුණු කරා එතන වෙලාව දීලා තියෙන්නේ 16යි කියලා. ඒ කියන්නේ බැංකොක් වෙලාව. ඊළඟට දන 12. මෙතන ඉඳලා 12 ලැබෙන්නේ කොටු කීයකට පස්සේද? බලන්නකෝ ගණන් කරලා. දන 12 ලැබෙනකන් යන්න. දන 7 ඉඳලා 8 9 10 11 12. 12 කියලා ලකුණු වෙන්නේ කොටු කීයක් ගියාට පස්සේද කියලා බලන්න. ඒක තමයි මේ දෙන්න අතර වෙනස. එහෙමත් නැත්නම් 12න් 7ක් අඩු කරලා බලන්න. එතකොට එන කාල කලාප අතර වෙනස එනවා දන 5යි කියලා. එහෙමනම් ඕක්ලන් නගරයේ වෙලා හොයන්න ඔයාලා කරන්න ඕනේ 16ට එකතු කරන්න ඕනේ 5ක්. එතකොට එනවා 21යි කියලා. 21යි කියලා කියන්නේ 5 වරු 9යි. බැංකොක් නගරයේ වෙලාව 5 වරු 4 වෙද්දි ඕක්ලන්ඩ් වල වෙලාව 5 වරු 9යි. ඔන්න මන් දෙවෙනි ගානට යනවා දන 2 කාල කලාපේ පිහිටි ග්‍රීසියේ ඇතන්ස් නගරයේ වෙලාව. ඔන්න මම සංඛ්‍යා රේඛාව ලකුණු කරා දන 7. දැන් දන 2ටනේ මම යන්න ඕනේ. දැන් මේ පැතර අඩුවේවි යන්න ඕනේ. ගිහින් බලන්න ඔන්න දන 2 ලකුණු කරා දන 2 මේ තියෙන්නේ ඇතන්ස් නගරය. මෙතන වෙලාව දන්නවා දැන් 16යි කියලා. දැන් මේ පැත්තට මොකද වෙලා තියෙන්නේ? ඕගොල්ලන්ගේ කාල කලාපය කොච්චරක් වෙනස් වෙලාද? කාල කලාපය 5කින් තමයි වෙනස් වෙලා තියෙන්නේ. 5ක් අඩු වෙලාද වැඩි වෙලාද? 5ක් අඩු වෙලානේ තියෙන්නේ. එහෙමනම් ඕගොල්ලෝ කරන්න ඕනේ මෙතනින් 5ක් අඩු කරන එක. එතකොට 16න් 5ක් අඩු කරනවා. වෙලාව එනවා ඔයගලන්ට 11යි කියලා. එහෙමනම් බැංකොක් වල වෙලාව 5 වරු 4 වෙද්දි ඇතන්ස් වල වෙලාව පෙරවරු 11යි. ඊළඟ තුන්වෙනි ගාන ඍණ 4 කාල කලාපයේ පිහිටි බටහිර ඉන්දිය කොදෙව් දූපත්. වෙලාව හොයන්න කියනවා. දැන් ඔන්න ඍණ පැත්තටත් යනවා. මෙතන දන 7 වෙලාව 16යි. මැද්ද බිඳුව ලකුණු කරා ඊට පස්සේ තියෙනවා ඍණ 4. දැන් ඔන්න ඕගොල්ලෝ බලන්න ඕනේ මෙතන ඉඳලා මෙතනට එන්න කොටු කීයක් යනවද? 7 බිඳුව වෙන්න නම් මෙතනට කොටු 7යි. ඊට පස්සේ 4 වෙන්න නම් මෙතනට කොටු 4යි. ඔක්කොම වෙනස එනවා පැය 11ක්. මෙතන ඉඳලා මෙතනට කොටු 7ක් යනවනේ. ඕගොල්ලෝ කොටු ගණන් කරා නම් ඕගොල්ලන්ට කොටු 7ක් ඇවිත් තියෙනවා. බිඳුව වෙන කොටු 7ක් ගිහින් තියෙනවා. ඒ වගේම බිඳුවේ ඉඳලා 4 දක්වාත් තව කොටු 4ක් මේ පැත්තට යන්න ඕනේ. ඔක්කොම කොටු මේ පැත්තට ගිහින් තියෙනවා. එතකොට 11ක්. ඒ කියන්නේ පැය 11ක් අඩු කරන්නයි ඕනේ. එහෙමනම් 16න් මං අඩු කරනවා පැය 11ක්. මට පිළිතුර විදිහට ලැබෙන්නේ 5යි කියලා. එහෙමනම් වෙලාව පෙරවරු 5යි. මං හිතනවා දැන් ඔයාලට මේ ගණන් හොඳටම පැහැදිලි වෙන්න ඇති කියලා. මෙතෙන්දි ගොඩක්ම වැදගත් වෙන්නේ මේ සංඛ්‍යා රේඛාව මත මේ දේවල් ලකුණු කරගත්තාම කාලපරතරය හොයාගන්න විදිහ. මම කොටු ගණන් කරලා කරන්න කියන්නේ ඔයාලට පැටලෙන එක මගහැරෙන්නේ.